මෙහෙෙනින් වහන්ස දරුවනය. ප්‍රාචීන භාෂෝපකාර සමාගමත්DPඩකන් ආර්තනයත් එකතුවෙලා ප්‍රාචීන අධ්‍යාපනය හදාරණ අපේ හාම් දුරන් වහන්සේලා ෙත් මෙහණින් වහන්සේලාගත් දරුවන්ගත් භාෂාඥානය වැඩිදනු කිරීම සඳහා, ඉදිරිපත් කරනු ලබන පාඩන් මාලාවේ පාලි විශෂය පිළිබඳ ප්‍රාචීන මධ්‍යම පන්තියේ පළමු පේපරට අදාල නැත්තම් පළම් ප්‍රශ්නපත්‍රයට අදාළ දෙවන පාඩම තමයි අපි මේ ආරම්භ කරන්න සූදානං වෙන්නේ. ප්‍රාචීන මධ්‍යම විභාගේ පාලි භහෂාව පළමුපත්‍රය, නිර්ධිෂ්ඨ ග්‍රන්ථ හතරක් ඔස්සේ සකස් වෙන බව අපි පළමු පාඩමින් සීපත් කලා, අද දවසේ අපි කතා කරන්නට සූදානංවෙන්නේ එම ග්‍රන්ථ අතරින් එකක් වන තේ කටාහ ගාතා කියන කෘතිය පිළිබඳව. තේල කටාහ ගාතා කියන කෘතියේ නම අරගෙන බැලුවොත් මේ නමෙන්ම කියවෙනවා තේල කටාහ කියන්නේ තේල කියන්නේ තෙල්වලට කටාහකිව කටා අරමට ගාතාකිවේ ගාතහාාවට. කටාහගාතා තෙල් කටාරමක වැඩහිඳිමින් දේශනා කළ නිසා මේත් තේලකටාහගාතා නමින් හඳුන්වනු ලබනවා. එත් එක්කම බොහොමයක් සාහිත්‍ය ග්‍රන්ථවල තේලකටාහගාතා වෙනුවට මේ සඳහා භාවිත කරල තිබෙන්නේ දම්මගාතා කියන වචනය. කොහම නමුත් අපි බලමු මොනොවද මේ තේලකටාහගාතා කොහොමදේවා, බිහිවුුණේ කියලා. ගොට මේ තේලකටාහ ගාතා සමූහය ඉදිරිපත් වෙන්නේ බොහොම ජනප්‍රිය ජනප්‍රවාදයක් පදනම් කරගෙන ඒ හා සම්බන්ධ වෙලා. අපි කවුරුත් අහල තියෙනව පුංචිකාලෙ කතාවක් බොහොම ඉස්සර ලංකාවේ මුහුද ගොඩගැලු අය ඒ මුහුද ගොඩගලනකෙන් රට බේරගන්න රජපවුල කෙනෙක් මුහුදට බිලිවෙෙන්ඩෝනි ඒ වෙලාවේ විහාරමහා දේවිය රටවෙනුවෙන් ඉදිරිපත් වනා මුහුදට බිලිවුනා මුහුද ගොඩගලන එක නැවතුනා කියලා. ඇය ගොඩබැහැපු ස්ථානය කිරින්ද කියලා අදටත් අපි විශවාසකර නොහොම ජනප්‍රවාධයක් තියෙනවා. ගොට මේ මුහුද ගොඩගැලීම සඳහා පදනම් වූ සිදුවීම අපේ ජනප්‍රවාද අතර බොහොම සුප්‍රසිද්ධ ජනප්‍රවාදයක්. කැලනී රජකම් කරපු කැලනිි තිස්ස කියන රජතුමාගේ බිසවත් රජමැදුරෙහිම ඉඳපු රජතුමාගේ සහෝදර්රයා උත්තිය කුමාරයත් දෙපල අතර රජ බිසවත් උත්තිය කුමාරත් අතර, යම් අනියම් සම්බන්ධතාවයක් පෙම් පලහිලව්වක් ඇතිවීමේ ප්‍රතිඵලයක් කැටියට රජ කුමාරයට සිද්ධ වෙනවා රජමාලිගාව අතහැරල යන්න. එහෙම අතැහැරල ගියා වඋනත් දවසක් උත්තිය කුමාරයා උත්සාහ කරනෝ එක මනුස්සෙක් අරගෙන ඒ මනුස්්‍යයාව පැවිදි කෙනෙක් විදිහට වෙස් ගන්වල ඔහු අත රජබිසවට පනිවිඩයක් සන්නසක් ලිව්මක් යවන්න. ඉතින් මේ පුද්ගලයත් කැලනිය වැඩයිඳපු මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ගෙත් උත්තිය කුමාරයගේත් ගුරුවරය කියල සමහර තැන්ගොල කියවෙනවා. උන්වහන්සේ රජ මැදුරේ දානයට වඩිනකොට මහරහතන් වහන්සේ නමක් උන්වහන්සේගේ පිටු පසින්, මේ සිවුරු දාගත්තු වෙස්වලාගත්තු පුද්ගලය යනවා ගිහිල්ල රජ බිසවට පෙන්න්න ලියුම බිමට දානෝ. ඔය වෙලා වෙද ලියවුම බිමවැටෙන සද්්‍යය ඇහිලා රජතුමා හැරිල බලන්නකුට ලියවුමක් වැටිල තියවා පේනවා ලියවුමා අරගෙන කියවනවා. රජතුමා සැකහිතන්නේ මේක මහරහතන් වහන්සේගේ වැඩක්ය කියලා. ඒකටත් හේතුවක් තියෙනවා. රජතුමාටත් උත්්‍ය කුමාරයටත් දෙන්නටම අක්ෂර ශාස්ත්‍රය වඋගන්වන්නේ මේ මහරහතන් වහන්සේ. තේනිසා බොහෝ වෙලාවට උත්තිය කුමාරයගේ සහ මහරහතන් වහන්සේගේ අක්ෂර එකහා සමාන වනාවෙන්නටත් පුළුවන්. කොහොම නමුත් අවසාන අ මහරහතන් වහන්සේ වත් ඒ වගේම පනිවිඩේ අරගෙන ගියපු භික්‍ෂවෙස් ගත් පුද්ගලයාාවත් දෙදනාම මරා දමන්නට රජතුමා නියම කරනවා පොල්වත්තේ බුද්ධදත් නායක හාමුදුරුව උපාලි සාහිත්‍ය පොතේක් කියනවා. මහාවන්සේ වගේ වන්ස කතාවලට අනුව නම් තෙල් කටාරමක ගිල්ලුවාය කියන පුවතක් නෑ මරලා මුහුදුර දැම්ම කියලා විතරයි තියෙන්නේ කියලා. කොහමනමුොත් අපේ ජනප්‍රවාදය කියවෙන්නේ උනු තෙල් කටාරමක ගිල්වල මහරහතන් වහන්සේව, ප්‍රාණවදයට පැමිණුවාය ඒ හේතු කොටගෙන දෙව ඔකෝප වෙලා මහමෝද ගොඩගලන්න සැලැස්වයි කියලා. ඔන්නඔඒ ජනප්‍රවාදය හා පදනම් වෙලා තමයි මේ තේලකටාහ ගාතා බිහිවෙන්නේ. කොහොමද මේ තේලකටාහ ගහතා බිහිවෙන්නේ මහරහතන් වහන්සේ තෙල් කටාරම තුළ වැඩ ඉන්න ගමන්, තමන්ගේ ප්‍රාණය වදේයට පමුණුවන තමන්ගේ ප්‍රාණය නැති කරන රජතුමා පිළිබඳ මෛත්‍රියෙන් එතුමාට කරන ධර්මදේශනාවක සුරූපයෙනුත් අනිත් පැත්තෙන් හුදී මහජනයාට කරන ධර්මදේශනාවක ස්වරූපයෙනුත් මේ තේලකටාහ ගාථාවල කරුණු ඉදිරිපත් කරලා තියෙනවා ඉතින් බොහෝ දෙනා විශ්වාස කරන්නේ. මහරහතන් වහන්සේ පිරිණුවන් පාන අවස්ථාවේ තෙල් කටාර මේ වැඩහිඳිමින් දේශනා කළ නිසා මේ වත් තේල කටාහ ගාතා කියලා කියනවයි කියලා. ඒත් එක්කම අපේ සාහිත්‍ය ග්‍රන්ථවල පසුකාලයන ග්‍රන්ථවල පිළිබඳව සඳහන් වෙනම විශේෂයෙන් රසවාහිනය සද්ධ රසවාහිනය වගේ පොත්පත්වල සඳහන් නො ඒයි දම්ම ගාතා කියන නමින් තමයි මේ තේලකටාහ ගාතා හඳුන්වොල තිබෙන්නේ එතකොට සමහර තැන්වොල තේලකටාහ ගාතා නමිනුත් සමහර තැන්වොල ධම්ම ගාතා නමිනුත් හඳුන්වන මේ ගාතා සමූහයේ උත්පත්තිය පිළිබඳව ගාථ සීයක් තිබුණයි කියල තමයි විශ්වාස කරන්නේ උත්පත්තිය පිළිබඳව මේ අපේ සාම්ප්‍රදායික ජනප්‍රවාධයක්ත් එක්ක බැඳුන කතාවක් තමයි අපට දකින්න ලැබෙන්නේ. කොට ඇත්තටම මේ ගාථාවල අරමුණ මොකක් වෙන්නට ඇත්ද. මේ ගාතාව ඇතුළේ ගාතා පන්තිය ඇතුළේ ඇත්න තේලකටාහ ගාතා ඇතුළේ ලොක අරමුණු රාශ්ියක් තිබනයි කියලා හිතන්නට පුළුවන්කම තියෙනවා. යම්සේ යම් මාකාරයකට එකී ජන ප්‍රවාදය සත්‍යය වූවා නම්. භික්ෂූන් වහන්සේ නමක් එත් එසේ මෙසේ භික්ෂුවක් නෙමෙයි මහරහතන් වහන්සේ නමක් ඝාතනයට ලක්කිරීම රජතුමා පිළිබඳ ජනතාව කලකිරීමටත් එක පැත්තකින් හේතුවෙන්නට පුළුවන්. සමරවෙට රජමාට විුද්ධව කරලි කෝ හලා ඇතිවෙන්ටත්ඒක් හේතුක්වෙන්න පුළුවන්. ඒ වගේ කල්පනා කරලා බන්නකොට ඒ සිදුවීම ජනප්‍රවාදය සත්‍යය නම් එක සියලු ජනයා සංසිදුවන්නටත් මේ ධර්මගාතා සමත්තුුණවෙන්නටත් පුළුවන්. අපි එච්චල දුරයන් ඩෝනැ නැහැ. කොහොම නමුත් මේ ගාථ සමූහය ඇතුළෙම අපට දකිඩ තියනවා තමන්ගේ ප්‍රාණය ඝාතනයට තැත්කරන රජතුමාට හාමුදුරුවෝ බොහොම මෛත්‍රීෙන් මහරහතන් වහන්සේ බොහොම මෛත්‍රයෙන් මේ ගාථ ටික දේශනා කරන්නේ. එතිඒ බොහොම විශේෂයි අ කකචූපම සූත්‍රයේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මජ්ජිමනිකායේ කවුරුහරි කෙනෙක් තමන් මරන්නේ එනකොට උුණාත් එය පිළිබඳව කෝපයක් ඇති කරගන්න ඕන එයා මගේ අනුශසනය පිළිගන්න කෙනෙක් නෙමෙයි කියලා. ති එනිසා හැබෑවටම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය මත පිහිටා මේ මහරාතන් වහන්සේ එක පැත්තකින් රජතුමාට මේ ධර්මානුශාසනාව සිදු කරනවා. සහ නිත් පැත්තෙන් තමන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවටත් ඉතා වැදගත් පනි විඩයක් මේ තුළ ලබාදීලා තියෙනවා. පොදුවේ මහජනතාවටත් එහෙමයි ඉතාම වැදගත් දහම් පනිවිඩ බොහොමයක් ලබාදීලා තියෙනවා ඒ නිසා අ එකරමුණකට විතරක් සීමාවෙන් නැතුව ගිහි පැවිදි බේදයකින් තොරව පොදුවේ මහජනතාවට තමන්ගේ ජීවිත සකස් කරගන්න ධර්මාර්ගෝපදේශ, ධර්මාවවාද ලබාදීමක අරමුණ හැටියට අපිට සලකණ්ඩ පුළහංකම තියනවා. ඊළඟට වැදගත්ම කාරණය තමයි මේ කෘතියේ නැත තේල කටාහ ගාථාවන්නේ කතූරයා කවුද කියන කාරණය. අරපි මුලින් කතා කරපු සාම්ප්‍රදායික අදහසට අනුව මේක දේශනා කරේ කැලනිය වැඩයිඳපු රජතුමා අතින් තෙල් කටාරමක උබල ගාතනයට ලක් කරනු මහරහත්තන් වහන්සේ. තමයි ගාථ දේශනා කරන්නේ එයත් එයත් නිකම්ම නිකං දේශනාවක් නෙමේ ඒ දේශනාවතිය නව තව සුවිශේෂිත්වයක් මේ ගාථ සීයකින් පමණ යුක්ත තේලකටහ ගාථ පන්තිය නැත්න මේ ධර්මගාථ පන්තිය දේශනා කරන්නේ ටානසු හිටිව නමයි දේශනා කරන්නේ එකත් විශේෂත්වයක් වසන්ත තිලකා කියන වෘතයෙන් බැඳවන ගාතා සීක පමණ ප්‍රමාණයක් මේ කෘති අන්තර්ගත ඇද වෙනකොට අනුවටක් වගේ ඉතුරු වෙලා තිෙන්නේෙ ඇති මේ සියම හිටිවනම දේශනා කරපු ගාථ විදිහිට තමයි සඳහන් වෙන්නේ. ඒකයන්නේ මේ හා මුදුරුවහෝ චන්ද චන්ද සලංකාර ශාස්ත්‍ර පිළිබඳව ඉතාම හැකියාවක් ති ිච්ච පාලි භාෂාව පිළිබඳවත් නිපුුණතාවයක් ති බිච්ච ධර්මය පිළිබඳවත් අව බෝධයක්තිවිච්ච බහොම දක්ෂ කවෙක් වෙන්නට ඕනෑ හිටිවනම කවිසයක් කියනවා කියන්නේ ඇබැයි එහෙම කරන්න බැහැයි කියලා අපට තර්ක කරන්න බෑ හේතුව බුදු හාමුදුරුව වැඩ ඉඳපු කාලෙත් අපට දකිට ලැබෙන වංගේ සහාමුදුරුවගේ හාමුදුරු වරු වංගේ සතරුන් වහන්සේ හිටිවන මෙහෙම බුදු හාමුදුරුව ඉදිරිපිට ගාතාවන් දේශනා කරලා තිබෙන අදටත් වර්තමානය ලංකාවේ පවවා සිහල භාෂාවෙන් හිටිවනම කවි කියනයින්නො කවි කියල කවි මඩු තියෙන ඉන්න. පහුග කාල එක කිවිදියක් පැවිසි අතරක් එක දිගට හිටිවනම කවි කිව කියල ලෝකෝ වර්ථාව කුත්ති බයිති එඒ නිසා මේ හාමුදුරුව හිටිවනම තමයි මේ ගාතාවන් සියය දේශනා කලාය කියල සඳහන් වෙන්න. තොකොට මේක තමයි සාම්ප්‍රදායික සහ ජනප්‍රිය මතය මෙහි කතුවරයා එදාඒ පිරිනිුවන් පාපු තෙල් කටාරමේ බිල්ලොල පිරිුවන් පාපු මහරහතන් වහන්සේ කියන එක හැබ අපට හිතන්ට සාධක නැහැ ඒකාලෙම මේක ලිය උනයි කියලා. බොහෝ වෙලාවට පොල්ලොවත්තේ බුදුදත්ත හාමුදුරුව උපකල්පනය කරනවා. සමහරවෙට මේ සැබවින්ම මහරහතන් වහන්සේ දේශනා කරපු එකක් වෙන්නටත් පුළුවන් එහෙම නැත්නම්. උන්වහන්සේ ඒ අවස්ථාවේදී දේශනා කලා යැයි උපකල්පනය කරමින් ඒ අවස්ථාවේ දේශනා කළ කාරණා දෙකතු කර ගැනිමින් පසුකාලීනො වැඩඉඳපු හාමුදුර නමක් මේ ගාථටික රචනා කලා වෙන්නටත් පුළුවන් කියලා උපකල්පනය කරනවා. කොහොම නමුත් අපට දකිින්ට ලැබෙනවා විශේෂෙන් රසවාහිනය සහ සද්ධර්මා ලංකාරය වගේ පොත්වල මේ තේලකටාහ ගාතා රචනා කරපු හාමුදුරෝ රහත්ඵලයට පත්වෙච්ච කෙනෙක්ක කියන ප්‍රවෘතියක්. ඒ ප්‍රවෘතිය සනාත කරන්න සාධකයක් හම්බයනවා අපට තේලකටාහ ගාථාවලමා සූහතරවෙනි ගාථාව තියෙනවා මෙන්න මේම යෙදුමක්. ජිත සබ්බ පාපෝ වහන් කවුරු හරි කෙනෙක් පව්දිනුව නං ඒ කියන්නේ රහතන් වහන්සේ එෙනං. මේ ලියපු කෙනා රහතන් වහන්සේ නමක්්‍ය කෙනෙ ඒ තුළත්. කිය වෙනවා තින් බොහෝ වෙලාට අර ජනප්‍රවාදයට අනුගතව රච්චනා කරපු නිසා මේ ඇතුළත් කලා වෙන්නටත් පුළුවන් කොහම නමුත් මේ සියලු සාධකලින් මෙහි කතුවරයා රහතන් වහන්සේ නමක්්‍ය කියල කියන්න උත්සාහ කරපු බවක් පේනවාඉළඟට වැදගත්ම කාලය ත වැදගත්ම කාරණය තමයි මේ කෘතිය කාලය මොන කාලය දෙ කියන එක ජන ප්‍රවාදයට අුවන් මේ කැල්ලි තිස්ස රජරුවන්ගේ කාල කැන කිස්තු වර්ෂ දෙවනිතුන්ගෙන වගේසි ගොඩක් එහාට යනවා ගොඩක් ඇතට යන කාලක්වනවක් කැල තිස්ස රජුරුවන්ගේ කාලය කියල කියන්නේ කැ දුට ගම රජුුවන් කාලටත් පෙරාත්ව වකානුව කටුවාදියදිය වෙන්නටත් පෙරයුගයක් තමයි ඒ අනුව බැලුහම නමුන් මේ පිළිබඳව පර්ේෂණ කරපු උගත්තු මෙන්න මේ වගේ කාරණ කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. තකොට භරත සිංහ උපාධ්‍යායන්ගේ කෘතිය සිංහලට පරිවර්තනය කරන හිරිපිටඒ පංඥා ත්්‍ය හාමුදුරුව කියනවා. දොළොස්වැනි සියවසට පෙර යුගයක මෙ ග්‍රන්තාරුඩ වනාා නැත්නම් රචනාවනාය කියලා. ඒත් එකම ගුණපාල මලලසේර මැතිතුමා මහාචරය ගුණපාල මලසේ කර මැතිතුමාට අනුව මේක දහවෙනි සියවසේ එහෙම නැත්නම් එකකොස්වැනි සියවසේ. මුල් කාලයේ රචනාවනයි කියලා එතුමාගේ පෘතිය සඳහන් කරනවා. ඒත් එකම විශේෂෙන් මෙ මේ කාරණීතම දගත් මහාචාරය මැන්දිීස් ්‍රෝහණ දීරයන් මට මතක විද්‍යෝධය සගරාවට ලිපියක් සපයමින් ප්‍රකාශ කරනවා මේක මුල්යෝගේදී සිංහල භාෂාවෙන් තිබිලා පසුව පාලි අටවාකරණයක්ත් සමඟ පාලිභාෂාවට පරිවර්තනය වෙලා පැවතිීගෙනාවලලා ඒ අහසින් බැලුවොත් එහෙම ක ක්‍රිස්ට වර්ෂ පස්සව නිී වසටත් එහාට යනු අටුවායුගේටත් එහාට. මේ වගේ විවිධ අදහස් ඉදිරිපත් වෙලා තියෙන ඔකොහොම නමුත් නිශ්චිතවයක දෙයක් කිව්වෙ හැකි. මේ කියන තේලකටාහගාතාවලින් උපුට ගත්තු ගාතාවන් දහතුන්ව නිසිය වසේ රචනාවච්ච රසවාහිනයේ, ඇතුළත් වෙලා තියෙනවා ඒක කියන්නේ නිශ්චිතෝම මෙය පොතක ලිය වනේ දහතුන්ගනි සීවස්සට පෙරාතුව කියලා අපට උපකල්පනය කරන්න පුළුවන්ඒ වගේම සියලු තැංවල රසවායනි සද්ධර්මා ලංකාරය වගේ තැන්වොල වගේම බොහෝ තැන්වොල සඳහන් වෙලා තියෙන්නේ මෙහි ගාථ ප්‍රමාණයේ සීයක් හැටියට නමුත් අද වෙනකොට අප බෝ සංස්කරණවල ගාතා සීක් දකකිට ලැබෙන්නේ නැහැ ාතා අනුවටයි දැකිට ලැබෙන්නේ ඇතැම් සංස්කරනවල ගාථ සය ඇැතුළත් කරලා තිබුණත් බොහෝවෙලාවට මුල් පිට පත්තුල අපට ගාථනුව අටක් පවිිතරයි දකිින් ලැබෙන් එකට හේතුව වෙන්නට පුළුවන් සමහර වෙලාට කාලයාගේ බෑමෙන් පුස්කොළපොත්වොල පිටුවක් දෙකක් ඉවත් වෙලා ගයා වෙන්නටත් පුළන් විනාස් වෙලා ගියා වෙන්නටත් පුළුවන්. ඉළඟ කාරණය තමයි මේ ග්‍රන්ථයේ අපට තියෙන ප්‍රයෝජන මොනවද. මේ ග්‍රන්ථයේ අපට තියෙන වැදගත්කම මොනොවද. ඒ ප්‍රයෝජන හඳුනාගණ්ඩ කලින් ඒ වඩාත් පහස වෙනවා මේ පොල්ලඇති බුද්ධ දත්ත හාමුදුරු පාලි සාහිත්‍යය පොතේදදි මේ කෘතිය සමාන කරනවා කෝටයුගේ ලියවෙච්ච විදාගම් මෛත්‍රී හාමුදුරුවන්ගේ ලෝ වැඩ සංග්‍රාවට දැන් ලෝ වැඩ සංඟරාව කිය ගත්ත හාම අප පිරුවෙන්ගොල ඉගෙන ගන්න සියලුම ශිෂ්‍යයෙන්ට අදහසක් තින ඔලෝ වැඩසංගාව කියන්නේ මොනෝගේ පොතත්්ද කවිියෙන් බණ කියන පොතක් කවෙන් බණ කියන පොතක් බොහොම සරලව කවියෙන් බණ කියන කෘතියක්. එතකොට මේකත් අන්න ඒ හා සමාන ශෛලියකින් රචනාවිච්ච කෘතියක් විදිහට උන්වහන්සේ අර්ථදක් කොලා තියනවා. තය නිසා අපිට ප්‍රයෝජන තේරුම් ගන්න පහසු එක පැත්තකින් ගිහි පැවිදි බේදයකින් තොරව හැම දෙනාටම තමන්ගේ ජීවිත සකස් කරගන්න උපදෙස් දෙනවා වගේම අනිත් පැත්තෙන් සාහිත්‍යයට ලොකුම මෙහෙවරක් කරලා තියෙනවා වසන්ත තිලකාවෘත්තයෙන් රචිත පදදසීයක් මෙහි අන්තර්ගත වෙන නිසා චන්දෝ ලංකාර වගේ විෂයන් පිළිබඳව පාලි සාහිත්‍යය පිළිබඳවගේ ගොඩක් දේවල් පිළිබඳව හදාරණ පාලි විශෂය හැදෑරීමෙහි කටයුතු කරන අයටත් මේ ඉතාමුවටිනා සම්පතක් විදිහට අපිට තේලකටා ගාථාව සඳහන් කරන්න පුළුවන්. අපි දැන් බලමු මේ තේල කට ගාථාවේ තියන ගාතා කොහොමද අපේ පළවෙනි පාඩමේදී කතාකරපු ක්‍රමයට අනුව මේක අර්ථ අපි ලබා ගන්න කොහොම ද අර්ථ කියන්නේ කොහොමද කියලා. මේක දිත් මම ඔබට යෝජනා කරනවා අර්ථ කටපාඩන් කරන්නට යන්න එපා පුළුවන් තරං උත්සාහ කරන්න මේ තියන පද එලියට අරගෙන ඒ ආශ්‍රයෙන් අර්ථය උකහා ගන්න නැත්නං අර්ථය අරගන්නට උත්සා කරන්න පුළුවන්නන් වඩාත් හොඳයි. ඉතින් අපට පාලිසාහිත්‍යයේ ගොඩා කෘතිවල දකින්න හම්බේන්නේ නැති විශේෂ ලක්ෂණයක් මේ ගාතාව දකිට ලැබෙනවා ඔබ කල්පනා කරන්න මේ අර්ථය කතා කරන ගමන් ප්‍රගාතාවේ අර්ථය බල ඉවර වෙලා ඒකාරණය පැහැදිලි කරගම්මු. මේක කියනව ලංකිස්සරෝ ජයතුවාරණ රාජගාමී බෝගින්ද බොහගර චිරායත පීනබාහෝ. සාධහූපචාර නිරතෝ ගුණසන්නිවාසෝ ධම්මේටිතෝ විගතකෝද මදාවල පෝ බොහම ලස්සන විරිතකින් රචනාාවවෙලා තියෙන්නේ. වසන්ත තිලකාවෘතයෙන් වසන්ත තිිලකාවෘතයක කියන බොහම ලස්සන අලංකාරවරෘතයක්. සිංහල ින්දහ ම ොඩක් රචාවෙලා ති න ෘතය ඔො ෝතිපාල මත්ත්‍ය ගායනා කරන ඔබේ පෙම්වදන්න එදාමන්නසින්නේ වසන් තිලක කවෘතයෙන් ර්චාාවවිච්ච කගත්තින ඒගීතය රච්චනාවෙන්න්නමට මතක හැටියට බුජංගප ාත විරිත මේ විරිතන ුත් රචනාවවෙච්ච සහර ගීත සිංහල සාහිත්‍ය ඇතුළත් වෙලා තියෙනවා තින් මේ වගේ ඉතාම ලස්සන විරිතක් එත් එක්කම මේක කියවන කාරණාව අපිවිමසා බලන්ඩ කලින් අපි බලමු මේක තියෙන සදිිපදාදිය කොහොමද වංකරගන්නේ කියලා. අපි අරම මුලින් ඉගෙනගත්තුූ මහා තන්නක්කය සූත්‍රයට සූත්‍රයක බලනකොට ඊට වඩා මේ කෘතිය භාෂා ශෛලිය තුළේ මේ සමාසපද සඳිපද ටිකක් බහුලව තියෙන බව දකින්න පුළුවන්. ලංකිස්සරෝ ජයතුවාරණ රාජගාමී බෝගින්ද බෝගර චරා ඇත පීන බහු බලන්න දෙවනි පදේගත් හම සම්පූර්ණ තනිවචනයක් බෝගින්ද බොහගර චරා ඇත පීන බාහු වසේ සාධූපචාරනිරතෝ ගුණ සන්නිවාසූ දම්මේට ිතෝ විගතකෝද මදාවලේ පොට්ටිකක් සමාස බාහුල්ලෙන් යුතු සදිි බහුල ශෛලියක් ඇතැම් වෙලාවට මේකි දකින්න ලබෙන බල ස්ස ම මෙන්න මේ ලංක ඉස්සරෝ කියන වචනේ කොහොමද හැෙන්නේ. ලංක ඉස්සරෝ කියන එක හැදෙන්නේ ලංකා දන ඉස්සරෝ කියන වචන දෙක එක තුලා. ලංකා කියලා කියන්නේ ලංකාවට ඉස්සර කියලා කියන්නේ නායකයටතකට ලංකාය ඉස්සරෝ ලංකාවේ නායකය කියලා ගන්නත් පුුවන් අපිට සමාස කර ලන එ ලංකා යන් ඉස්සරෝ කියලා ගන්නත් පුළුව. ලක්දිව නායකයා කියන එක තමයි තේරුම. ලංකා ඉස්සර කියන වචන දෙක එක තුවෙලා හැදෙනවා. ඟට අපිට හම්බේනො අතව සමාස පදයක් වාරණ රාජගාමී වාරණ රාජගාමී.තකට වාර්ණ රාජගාමී කියනෙකත් කැඩනෝ වචචන තුනකට වාරණ රජමීවාර්ණ කියල කියනවා ඇතාට වාර්ණ කියල කියනවා ඇතාට රාජ කිය කියන රජතුමාට එ වාර්ණ රාජ කියල කියනවා ඇත්රජාට වර්ණ රාජ ඇත්රජා. ගාමී කියල කියන්නේ ගමන් ගට වාර්ණ රාජගාමී ඇත්රජෙකුට වගේ ගමන් තියෙනවයි කියෙ එක තමයි මේ වචන තරුම. ඇත්රජෙකුගේ බඳු ගමන් නැති වාරණ රාජගාමේ. එට පසටිකක් අමාරුම පදේ මෙන්න මේක. බෝගින්ද බෝග රචිරායත පීන බාහු. බෝගින්ද බෝග රචිරායත පීන බාහු. මේකෙ මුල තියෙන මෙෙන මේ බෝගින්ද කියන කොට ගත්තොත් මේකොටස දෙකකට කඩෙනවා බෝගහ ඉන්ද බෝෝග ඉන්ද. ඉට පස්සේ නැවත අපට හම්බෙනවා බෝග බෝගින්ද බෝග. ඉට පස්සේ හම්බෙනවා රචිරායත රචිරායත රචිර ආයත රචිර ආයත. එළඟට පීන බාහු තකො මේ වචන්ටික අපිට කඩාගන්න පුළුවන් බෝග ඉන්ද බෝග රචිර ආයත පීන බාහු. ඩක වචනක කීඇත්වද කියලෙක්යි දෙකයි තුනයි හතරයි පහයි හැයි හතයි වචන හතක් එකට සමාස වෙලා තියෙනවා. නිසා ටිකක් කමා අරුවම එක. හැබැයි මේ වචන්ටික වවෙංගුවෙන් හ කඩාගත්හන් හරි ලෙසි. බෝග කියලා කියන්නේ නාගයට ඉන්ද කියලා කියන්නේ රජ්ජුරුවන්ට බෝගින්ද කියලා කියන්නේ නාරජ්ජුරුවන්ට. නාගරාජය, බෝගින්ද. ඉඩබස් යහපෝ මෙතන බෝග කියල කියන එතන බෝග කියල කියන්නේ නාග රජ්ජුරුවන්ගේ ශරීරය. නැත්නම් දරණ වැල බෝගින්ද බෝග. එට පසේ රුච්චිර කියලා කියන්නේ ලස්සන රෘච්චිර කියනෙ එක අපි දන්නවා ලස්සන ආයත කියලා කැනෙක් දිග. දැබුදු හාමුදුරුවන්ටත් කියන නේ ආයත පන්්හි කියහෙම දෙතිස් ම හපුුෂ ලක්ෂණ වල. එතකට ආයත කැනෙක් දිගු. පීන කියල කැන්නේ පිරුණු බාහොකිවත් බලන්නකොත් ගැන කියඩ ගිහිල්ලා. මේ රජතුමාගේ අධ්‍යයන කියන කියලා විශේෂණ කියයක් එකතු කර සමාස කරද රජ්ජරුවන්ගේ අත් හරියට නාරජෙකුගේ දරණ හා සමා නැත්ත නාගයාගේ කඳහා සමාන රචිර බොහොම ලස්සනයිලු ආයත දිගයි ලොේ වගේම පීන. හොඳට පිරිච්ච අත්තිබනයි කියලා නැත බාහෝ තිබුණයි කියලා කියනවා. ඊළඟට බලන්න සාධූපචාර නිරතෝ. සාධූපචාර නිරතෝ. සාධහ උපචාර නිරතෝ. සාධහු කියල කියන්නේෙ සත්පුරුෂයෙන්න්ට සා සාදු කියෙ තව තේරුමත් තියනව යහපත් කියන තේරුමත්. ඉඩ අමතරව සාධු කියන එක ශබ්දයක් ඉදිරගත්තොත් එක තියනෙ සත්පුරෂයා කියන තේරුම හැබයි සාදු කියන එක නිපාතියක් ඉදිරගත්තොත් හොඳයි යහපත් කියන තේරුමත් තියෙනවා. ට සාදු කි්වා සත්පුරුෂයට සාධ උපචාර නිරතෝ. උපචාර කියල කියන්නේ ඇසුරු කනවා කියන එක සාදු උපචාර නිරතෝ සත්පුරුෂයන් ඇසුරු කිරීමහි නිරත වූ. එළඟට හම්බේවා ගුණ සංනිවාසෝ ගුණ සන්නිවාසෝ ගුණ සංනිවාසෝ. මෙතන කැඩිෙනවා ගුණ සං නිවාසෝ ගුණ කියල කියන්නේ ගුණයට සංකයන්නේ උපසර්ගය කේකෙෙන් මේ අර්ථය වැඩි වෙනවා නිවාසෝ කියන්නේෙ වාසස්ථානය. ට ගුණ ගුණයන්ට සංනිවාසෝ යහ පත්වාසස්ථානයක් මනවාසස්ථානයක් බවට පත් වූඉළඟට කියනවා. විගතකෝද මදාව ලේපෝ මෙතැනත් වචන හතරක් තියනවා. විවිගත ගත කියන්න ගිය කියන එක. විගත කියන්නේ පහවෙච්ච, දුරවෙච්ච කෝද ක්‍රෝධය ඇති දුරුණු කෝදය ඇතිඉළඟට කියනවා මද. අවලේපෝ මද අවලේපෝ මද කිය කියන්නේ මදේ නැත්නම් උඩගු බව සමහරලාට ඇත්තුන්ගේහෙන් මදකි පෙන එකේ මද කියලත් කියවා. මෙතන මද කියල කියන්නේ මදේ නැත්නං උඩඟු බව අවලේපෝ නොතැවරුණු එයාගේ උඩගුකම ගෑවි ලවත් නෑ කියලා කියනවා. මේ විදියට අපි මේ වචන්ටික කඩාගත්තා ඉන් පපස්සේ වංකරගත්තා ඉන්පස්සේ අපට පුළුවන්, දැන් අර අපි ඉස්සල් අනුගමනය කරපු ක්‍රමයටම මේක තේරුම හොයා ගන්න දැ මතක් කර බලන්න ඉස්සල්ලම ගතාවහන්න මකක්ද කියලා. ඉස්සල්ලම අපි හොයන්නේ මේක තියන ආක්‍යත පදේ කෝආක්‍යාතපදය මෙන්න මොකත් ආක්‍යාතපදය ජයතු 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 කියන ක්‍රියාපදේ හැදන්නේ ජී ජයේ කියන ධාතුවෙන් ී කියන දහත්වයෙන් ජය ජය ගන්නවා කියන තේරුම යෙන එතකොට ජයතු වූ කියනකොට පංචමි ආක්‍යතු ඉභක්තියෙන් තමයි තියන එතන තියන ආනත්‍ය සිට්ටා නුත්ත කාලේ පංචම ආශිරවාදය කිරීම ආශිවා වගේ මන කිරීම වගේ ඒව තමයි පංචමියයක්ක්‍ය ඇතු ඉභක්තිය ොදා ගැන මෙතන තියන ආශිරවාදයක් ජයතු දිනේවා දිනවා ජයුතු කියලා කියන්නේ දිනේවා ජයුතු කියන එක ගත්ත බස් සීළඟට අපි බලන්න ඕනේ මේ ජයතු කියනකින් උක්තවවෙන්න එක කවු්ද ජයුතු එකවචනයි. එළඟට පටම පුරිසයි එහෙම නං මේකින් උක්ත වෙන කෙන පටමාවයි භක්ති පදටික බලන්න ඕනි. මෙතන තියෙනවා ලංකිස්රෝ වාර්ණ රාජගමී මේ එකත් පටමයි භක්ති, බෝගිින්ද බෝගර චරඇත පෙන බහු එක පටමයි භක්ති සාධූපචාරනිරතෝ එකත් පටම ගුණසන්නවාසෝ ඒත් පට ටිත්ත හෝ එකත් පටමා. ගත කෝද මදාවලේපො එකත් පටමා මෙ ඔක්කොම පටමායක වචචන මේ සියලුම් පද පටමා ඒක වචචන මේ මුළු ආකටම පටමාවට අයිති නැති වචන දෙකයි තියෙන්නේ ධම්මේ කියන පදය සහ ජයතු කියන පද පමණයි. එතකොට මෙතනින් ඉතිරි පද විශේෂණ පද බවට පත්වෙනවා ප්‍රධානපදය ලංකිස්සරෝ එනිසා ජයතු කියනෙකට අපි ගන්නවා ඉස්සරයින් ලංකිස්සරෝ. ජයතු දිනාවා කෞුද ලංකිස්සරෝ ලක් රජතුමා දිනාවා කෞුද දිනාවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. ලක් රජතුමා දි ලක් රජතුමා දිනාවා කියල ප්‍රාර්ථනා කරනවා. ඊළඟට මේ ඉතුරු සියලුම පද ලක් රජතුමා ගැන ඉදිරිපත් කරන විශේෂණ පද විදිහට තමයි දිරිපත් කරලා තියෙන්නේ. මේ ලක් රජතුමා කොහොම කෙනෙක් ද කියනෙ එක තමයි මේ තුරු පදවලින් කියවෙන්නේ අපි බලම එක එකට දැන් මේ කියන වාරණ රාජගාමී මෙ කොහොම කෙනෙක් ද වාරණ රාජගාමි මෙයා ඇත්රජෙග්්‍ය වගේ ග ගමන් තියෙනවා ඇත්රජෙක් යනකට බොම තේජස් සම්පන්නයි. ඇතෙක් යනකොට බොහොම තේජස් සම්පන්නයි. තොකට මේ රජතුමත් එහෙමයි උසට සරිල්ලන මහත මහතට සරිල්ලන උස මේ සියලු දෙවල් එක බොහොම තේජාන් විත ගමනක් තියෙන කෙනෙක් තමයි රජතුමා. වාර්ණ රාජගාමී ඇත්රජෙකුට බඳු ගමන් නැති ඔන්න එකක් අපි ගත්තා. වාර්ණ රාජගාමී ලංකිස් රෝජයතු ඇත්රජෙකුගේ බඳු ගමන් නැති ලක් රජුදිනාවා. චරද නෑ තවතියෙනවා මොකක්ද. බෝගින්ද භෝග රචිරායත පීන බාහෝ. බෝගඉන්ද බෝගහින්දකිවවෙ ම මුලින්කිවා නා රජතුමාට බෝගින්ද. ෝ නා රජ කෙනකුගේ ධර්ණවල හා සමාන බෝගන්ද බෝග. රචිර අලංකාරවෙච්ච ආයත දිගු බාහු බාහු යුග්මයක් සහිත. කට නාරජෙකුගේ බඳු නාරජෙකකුන්ගේ ධර්ණවල හා සමාන දිගු අලංකාර බාහු යුග්මයක් සහිත කෙනෙක් තමයි මේ ලක් රජතුමා ඒකත් විශේෂණයි ලංකිස්රෝ කියනෙකට. ඊළඟට බලමු එච්චරද නෑ සාධ උපචාර නිරතෝ මෙ කොහොම කෙනෙක්ද සාදු උපචාර නිරතෝ සත්පුරුෂයන්න සුරු කිරීමෙහි නිරත වූ කෙනෙක් ත් පුරෘෂයන් නැසුරු කිරීමෙහි නිරත වූ ලක් රජතුමා කියලා තව් විශේෂණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊඩ පස්සේ කියනවා මෙයා ගුණ සංනිවාසෝ ගුණ සංනිවාසෝ ගුණයන්ට යහපත් වාසස්ථානයක් වූ මෙ අඇයවිල්ලා ගුණ ගුණංගවලට වාසස්ථානයක් නැවතුම් පොලක් යහපත් ගුණයන්ට නැවතුම්පොලක් වාසස්ථානයක්. එතෙක්කම ධම්මේටිතෝ, ධම්මේටිතෝ ධර්මයෙහි පිහිටි කෙනෙක්. ධම්මේටිතෝ ධර්මයහි පිහිටි කෙනෙක්. එතෙකම විගත කෝද කෝද ක්‍රෝධය විගත දුරු කරපු කෙනෙක්. එත් එක්කම මද අවලේපෝ මදය නොතැවරුණු කෙනෙක්, ආඩම්බරය නොතැවරුණු කෙනෙක් විදිහට තමයි මෙයා ගැන සඳහන් කරන්නේ. අපි බලමු එතකොට මේ ගාතාවේ සම්පූර්ණ තෙරුම කොහොමද එන්නේෙ කියලා. තොකොට ලංකිස්තරෝ ජයතුවාරණ රාජගාමී බෝගින්ද බොහෝගරුචරායත පීන බාහෝ සාදු උපචාර නිරතෝ ගුණසන් නිවාසෝ ධම්මේ තිතෝ විගතකෝද මදාවලේ පෝ. ඇත්රජෙකුගේ බඳු ගමන් නැති නාරජෙකුගේ ධර්ණවෙලහා සමාන අලංකාර පිරුණු බාහුයුග්මයක් සහිත සත්පුරුෂ සේවනයෙහි නිරත වූ ගුණයන්ට යහපත් වාසස්ථානයක් වූ ධර්මයෙහි පිහිටි දුරුකරන ලද ක්‍රෝධය ඇති මදහෙවත් උඩගුව නොතැවරුණු ලංකිස්සරෝ ලක්රජති මේ ජයතු දිනේවා. හරි මුලින් මම කිව්වා, මේ ගාථාවටිකක් විශේෂයි පාලිසාහිත්‍යයේ වෙන තැන්වලාපට දකින්න නොලැබෙනකාරණයක් මේ තුළ දකිට ලැබෙනෝ කියලා. බලමු මොකක් දේ කියලා. සාමාන්‍යෙන් ග්‍රන්ථයක් රචනා කරනකොට ගත් පැරණිගත් කතුවරුන්ගේ සිරිතක් තියෙනවා ඉෂ්ඨ දේවතා නමස්කාරය කරලා තමයි ග්‍රන්ථය ආරම්භ කරණ බෞද්ධ කෙනෙක් නම් බුදු හාමුදුරුවන්ට වැඳලා තෙරුවන් වදලා එහම තමයි ආරම්භ කළේ එම නැත්නම් අන්‍යයාගමික කෙනෙක් නං ඒගොල්ලන්ගේ ආගම අනුව තමන්ගේ ඉටු දෙවියන් නමස්කාර කරලා තමයි ගොඩක් වෙලාවට ඒ ග්‍රන්ථතාආරම්භ කරේ සමහරතැන් වල අපට දකිට ලැබෙන එහෙම නැති තැන් නමුත් සාමන්‍යයෙන් ලංකාවෙ ගත්තොත් බුදු දහමේ ආභාසියත් එක්ක ගොඩක් වෙලාවට සම්භාාවය ග්‍රන්ථ සියල් ලක්ම පාහයේ රචනා වෙලා තියෙන්නේ රුවන්ට නමස්කාර කරලා. සිදත් සංගරාාවය එහෙම කියන්නේ මහද ගන්ඳකි ලිකර සෞුනේගෙවා දත්තට දුහනන් දැනුම් සඳහා කරනම් සිදත් සගරා කියලා. බාලාවතාරය එහෙම හම්බෙනවා එහෙම නමස්කාර්ගාතාවක් අපට හම්බේනෝ. ති ඒ වගේ හෑම පොතකම් පහයේ හම්බ වෙනවා නමස්කාර්ගාතාවන් හැබැයි. ඒ සියලු ග්‍රන්ථයක් නමස්කාර ගාතාවෙන් ආරම්භඋනත් මේ ග්‍රන්ථය ආරම්භ වෙන්නේ රජතුමාට සිෙත්පතල මේක විශේෂ ලක්ෂණයක්. පාලි සාහිත්‍ය අපි දකින් ලබෙන විශේෂ ලක්ෂණය. අනිත් හැම තැනකම පාලි පොත්පත්තුොල තෙරුවන් නැමදලා ග්‍රන්ථය ආරම්භ කරත් තේලකටාහ ගාථ ආරම්භ වෙන්නේ, ලංකිස් රෝජයතු වාරර්ණ රාජගාමය කියල ලක් රජතුමාට සෙත් පතල නැත්නම් ලක් රජතුමාට ආශිර්වාද කරල තමයි පටන්ගන්නේ. තකොට මේක ඇතුළෙ කියවෙන කාරණාවක් තියෙනවා ඒක ඇන නියත වසෙන්ම මේ තේලකටාහ ගාතා රචනාවෙන සමයේ හෝ. අරජන ප්‍රවාදයේ කියවෙන පරිදි රාතන් වහන්සේ විසින්ම දේශනා කරපු ඒවා නම් මේ ආරක්ෂා වෙලා ඇවිල්ලා තියෙන්න්නේෙ ඒ වෙනකොට ඉඳපු කලනිිතිස්ස රජතුමා හෝ. ඒම නැත්නම් මේ පසුකාලීන භික්‍ෂුවක් උපකල්පනය කරලා රචනා කර නං එවකට ඉඳපු රජතුමා හෝ ඒ කවුරුන් හෝ රජතුමා ඉතාම බලසම්පන්න රජ කෙනෙක් බවට අපට උපකල්පනය කරන්න පුළුවන් අර සම්ප්‍රදාය ඉක්මවා යමින් රජතුමාට සෙත් පතමින්, මේ ග්‍රන්ථය ආරම්භක් කිරීම නිසා. ඒක මේ තේලකටහගාතාව දකිට තියෙන විශේෂ ලක්ෂණයක් විදිහට සලකණ්ඩ පුළුවන්. ඇබේ රජතුමාට සෙත් පැතුවට තේලකටහගාතාව ඊළඟට තෙරුවන් වඳන්න අමතක කරලා නැහැ. බලන්ඩකො ඊළඟට කොහොමද බුදු හාමුදුරුවන්ට කතුවරය වනින්න කියලා යෝ සබ්බ ලෝක මහිතෝ කරුණා ධවාසෝ මොක්කාකරෝ රවිකුළම්බර පුන්න චන්දෝ. නෙ යෝධදිහින් සුවිපුළං සකලං විබුද්ධෝ ලෝකුත්තමං නමත තං සිරසාමනින් දංහිඉතාම මේ අලංකාර යෙතු මක් මේ ගාතාවවෙත්ති න පෞද්ගලිකෝ මාත් බොහොම ප්‍රිය කණනේදතුමක් රවිකුළම්බර පුන්න චන්දෝ. රවිකුළම්බර පුන්න චන්දෝ.ොට අපි බලමු මේ ගාතාවේ පද කොහොමද අපි බිඳගන්න පද ටික කොහොමද කඩාගන්න බෙදාගන්න කියලා බලමු. අපි නිස්සල්ල මහම්බේ නො මෙතන සබ්බ ලෝක මහිතෝ කියලා සබ්බ ලෝක මහිතෝ සබ් කිවේ සියලු ලෝකකිවේ ලෝකයා විසින් මහිතෝකිවේ පුදන ලදනැත්න ගරු කරන ලද වගේ අදහසක් ගන්න පුළුවන්. කරුණා අධිවාසෝ, කරුණා අධිවාසෝ කියල කඩාගන්න පුළුවන්. එළඟට මොක්ක හාකරෝ මොක්ක ආකරෝ මෝක්ෂියට නිවනට ආකරයක් වූ. මේක ඉතාම ලස්ස නේදුමක් මේ රවි කුළම්බර පුන්න චන්දෝ. ඉතාම අලංකාර රූපකයක් මේ පාටය ඇතුළේ අපට දකින්න තියෙනවා. රවි කිව්වේ ඉරට රවි කිය මෙතනින් කඩාගන්නවා යිළඟට කුල ඉට පස්සේ අම්බර පස්ස පුන්න චන්දෝ. රවි කිව්වා ඉරට කුල කියල කියන්නේ කුලය පරම්පරාව. රවිකුල කියලා කියනවා සූර්ය වන්සේට සූර්ය වන්සේට. තකට රවිකුල කිවේ සූර්ය වන්ේයටටි කවුදන්න බුදු හාමුදුර සූර්ය වවන්සේ පපදිච්චි කෙනෙක්. එතකොට අබ අම්බර කියනෙ හසට රවිකුල අම්බර. රවිකුල සූර්ය වන්සය කියන්නේ අහසක් නං සූර්ය වන්සය කියන අහසට පුන්න චන්දෝ. පුන්න චන්දෝ. පුන්නක පූර්ණ චන්දෝ චන්ද්‍රයා වූ. තකොට බුදුහා මුදුරුවෝ සමාන කරනවා සූර්ය වන්සය නැමැති අහසෙහි පෑයු පූර්ණ චන්ද්‍රයාට සමාන කරනවා මේක අලුත්්‍යමක් මේ කියන කතාවෙන් නැතිවෙන්න පුළුවන්. හැබයි මේකේ මේ ශබ්ද රසිඇත් එක්ක ශබ්ද වර්ණ ගලපල තියෙන විදිහත් එ එක ඉතාම හොඳින් ඒ අදහස දැනෙනවා එකහන්ද මේක තියෙන ඉතාම හොඳ කාව්‍යෝක්තියක් විදිහට මේ රූපකය දක්වන්න පුුවන් රවිකුළම්බර පුුණ චන්දෝ කියන එක. ඉඩපස්ස අපිට හම්බෙනවා නෙයෝධදි 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 මේ බෙදා ගන්න පුළුවන් නෙයිය දන උදදිින් සන්ධයක් තියෙන්නේ. යය කියලා කියන්නේ ඥානයට නුවන ඥානය නුවන උදදි කියලා කියන්නේ සාගරයට එනම් යෙයි ෝධදින් කියලා කියන්නේ ඥානසාගරය නැනමුහුද ඉඩ පස්ේ මෙත නංසරල සන්දියක් තියනෙ ලෝකකුත්තමං ලෝක දන උත්තමං ලෝක උත්තමං කියලා පිට මේ පදය කඩාගන්න පුළුවන්. අයිඩ පස්ේ තවා පිටන්තිමට මහම්බෙනවච්නයක් මේක නං කවරුද දන්නවා මුුණ ධන ඉන්දං මුුණින්දං කියලා අපිට මේ වච්චනයත් කඩාගන්න පුළුවන්කම තියෙනවා. ගොට මේ විදිහට මේ සන්ධිපද ටික සමාසපද ටික කඩල බෙදල ගත්තා ඉන් පස්සේ ඊළංඟට අපිට පුළුවන්කම තියෙනවා පහසුවෙන් මේකේ තේරුම හොයාගන්න. බලම අපි කොහොඳද මේක තේරුම හොයාගන්න කියලා යෝ සබ් ලෝක මහිතෝ කරුණාදිවාසෝ මොක්කාකරෝ රවි කුළම්බර පුන්න චන්දෝ. නෙයියෝධදිං සුවි පුළං සකලං විබුද්ධෝ ලෝකුත්තමං නමත තං සිරසා මනින්දං. ඉස්සල්ලම අපි සාමාන්‍යෙන් ගා තාාවවෙතේ රුම හොයනකොට මං මුලින් මතක් කලා. අපි හොයා ගන්නේ මේක තියෙන අක්‍යාත පද. මෙන් අපිට අහම්බෙන අක්‍යාත පදයක් නමත. නමත ඒත් එක්කම මම කිව්වා සමහර වෙලාවට ආක්‍යාත පද නැති තැන්වල්ලා අප ක්‍රදන්ත පදත් යොෝදාගන්නවා කියලා මේ අපිට ක්‍රධන්තපදත් යොදාගන්න පුළුවන් මෙන්න මෙතන තිෙනවා විබුද්ධහෝ කියලා විබුද්ධහෝ කියලා.ට මේ දෙකම අපිට යොදාගන්න පොළුවන්කම තියනවා. ඉස්සල බලම විබුද්ධෝ කියන එක. විබුද්ධෝ කියලා කිය පුහම විබුද්ධෝ කියන වච්චනය නිර්මාණය වෙන්නේ වී ධන බුද්ධ කියන ධාත්වේ. බුද්ධ කියන ධාත්වවෙතේ රුම තමයි බෝධ අවබෝධ කර ගැනීමෙහි. ඕකෙම තමයි බුද්ධ කියන එක ඇ දෙන්නෙත්. බුද්ධ කියන්නේෙත් අවබෝධ කර ගත්තු කෙනා කියන එක. එතකොට විබුද්ධෝ කියන්නේ අවබෝධ කරගත් කියන අදහස. මෙතන බුද්ධෝ කියන අවබෝධ කළේ කියන තේරුම තියනෙනවා පටම භක්තියක වච නිසා අවබෝධ කළේ කියන තේරුම තියනවා. පිට ඔන්නන් අවබෝධ කළේය කියල ගන්නත් පුළුවන් මෙතන්ට ගැලපෙන විදිහට අවබෝධ කළේ ද කියල තමයි අපිට ගන්න වෙන්නේ. තකොට විබුද්ධෝ කියන එකෙන් කියවෙනවා එකට විශේෂණ වෙනවා යෝ කියන්නේ යමෙක් යෝ විබුද්ධෝ යමෙක් අවබෝධ කළේද මොකක්ද ඔ විබුද්ධෝකිවේ වී කියනක මැනවින් කිය අදහසත් අරගෙන් අපිට ගන්න පුළන් මනවින් අවබෝධ කනලත් දේවේද කවුද යෝ යමෙක්. ඉට පස් මොකක්ද කියන එක ගන්න කලින් අප මේ යෝ කියනකට විශේෂ වෙච්ච තව වචන්ටික් තියෙන ොකක්ද පටමා භක්තියෙන් යෙදිච්ච ැ විබුද්ධ කියනෙට අත්යෝ කියනෙකටත් දෙකටම විශේෂණ විදිහට යේදිච්ච පද ටිකක් තියනවා අපිට ඒ පදටික ඉස්සල්ලා ගත්තහම පහසුයි. එකක් තමයි සබ්බ ලෝක මහිතෝ කරුණාදිවාසෝ, මොක්කාකරෝ රවිකුලම්බරපුන්න චන්දෝ කියන මේ සියල්ලම මේ විබුද්ධෝ කියන පදට විශේෂන පද විදියටට තමයි ඒෙදිලා තියන්නේ බල සබ්බ ලෝක මහිතෝ සබ් ලෝක සබ්බකි වෙසිියලු ලෝක කියන්නේ ලෝකයා විසින් මහිතෝකිවේ පුදන ලද. සියලු ලෝකයා විසින් පුදන ලද සබ්බ ලෝක මහිතෝ. ඉඩ පස්සි තියනවා කරුණාදිවාසෝ. කරුණා කියලකිවේ කරුණාවට මකද්ද කරුණාව කියන්නේ. කරුණාව කියලා කියනවා තව කෙනෙක්ගේ වේදනාවක් දැක්කට පස්සේ හදවත උුවෙන සභාවට අපි කියනවා. කරුණාව කියලා. කවුර හරි කෙනෙත් දුකට පත් වෙලා ඉන්නවා දැකලා ඒතුළින් අපේ හදවතේ උනුවීමක් ඇතිවෙනවන වේදනාවක් ඇතිවෙනන අප කියනව එකට කරුණාව කියලා. එතකට කරුණා අධිවාසෝ. කරුණාවට වාසස්ථානයක් කවුද මේ රජතුමා බුදුරජාණන් වහන්සේ කරුණාවට වාසස්ථානයක්. එඩ පස්සේ කියනවා මොක්ක ආකරෝ, මොක් ආකරෝ. මොක්කකිවේ නිවනට ආකරකිවේ ආකරයට. ආකරවල තමයි මණෙක් වගේ දේවල් එෙම තියෙන්නේ නේ ද වටිනා ේවල් තියනෙ දේ මන්ති මැනික්ගේ තින ආකරවල. එතකොට මෙතන මොක්ක ආකරෝ මෝක්ෂය කිය නිතාම වටිනා දෙයක් මෝක්ෂය තියන ආකරුවෝ ආකරය තමයි බුදුරජාණන් වහන් සනිවනට ආකරයක් මොක්ක හාකරෝ. ඉට පස්ේ කියනවා රවි කුළම්බර පුන්න චන්දෝ ර. මෙතැන ලායන්න අඩුව වෙලා තියෙනනවා බර රම්බර රවිකිවේ සූර්ය කුලකිවේ වන්සය අම්බරකිව අහස රවිකුළම්බර සූර්ය වන්සේනමැති අහසට පුන්න චන්දෝ පූර්ණ චන්ද්‍රයා වූ ඉඩ පස්ස අපි ගන්නවා යෝ යම් කිසි කෙනෙක්. එතකොට ඉතුර වචන හතරම මේකට විශේෂණ විදිහයට තමයි ය දිලාතියෙන්නේ. හරි එතකොට දැන් මේ වචන හතරම මේ යෝ කියන වචනයට විශේෂණ පද විදිහට තමයි යදිලා තියන ඒවගේ විබුද්ධ කියනත් ක්‍රධන්තපදයක් නිසා එකටත් මේක විශේෂණයක් විදි යදිලා තියෙනවා. තකොට මොකද දෙ අවබෝධ කර ගත්ත නෙයෝධදිං ඥාන සාගරය. එඉට පස්ස නෙයි යෝධදිින් කියන එකටත් තව විශේෂණ පද දෙකක් අපිට දකින්න හම්බෙනවා මොකදද සුවි පුලන් සහ සකලාං. බලම ඒවයි ේරුමත් මොකද කියලා සුයි පුලංකිවේ විපුල කියන්නේ මහත් සුවි පුළ කියන මොක්ද. එතකට සූ කියන ගාපුහන් තවත්යක විශාල වෙනවා ඉතා මහත් නැත්නම් ඉතා විශාල වූ ඉතා මහත්තු සුවි පුලං එඩ පස්සේ සකලංකිවේ සියලුම සකලං සියලුම නෙයෝධදින් ඥාන සාගරය. ද අපේ හපව් මේ ගාතාව මුලඉඳං බලාගෙනයන්. පිස්සල්ලම මේක තේරුම ගන්න පටන්ගත්තේ විබුද්ධහෝ කියන වචනයෙන් විබුද්ධෝ. අවබෝධ කළේද කෞද යෝ යම්කිසි කෙනෙක් විබුද්ධෝ අවබෝධ කළේද. යෝ කියනෙ එකට විශේෂණ පද තියෙනවා සබ්බ ලෝක මහිතෝ සියලු ලෝකයා විසින් පුදනලද කරුණාදිවාසෝ කරුණාවට වාසස්ථානයක් වෝ මොක්කහාකරෝ නිවනට අකරයක් වෝ රවිකුළම්බර පුන්න චන්දෝ රවිකුළේ. සූර්යවන්සේ නැමැති අහසට පූර්ණ චන්ද්‍රයා වූ යෝ යමයකින් විබුද්ධෝ අවබෝධ කළේද මොකක්ද. නෙයෝධදිින් ඥානසාගරය කෙබඳු ඥානසාගරය ද සුයි පුලන් ඉතා මහත් වූ සකලන් සියලු නෙයෝධදිින් ඥානසාගරය විබුද් අවබෝධ කළේද. ඉඩ පස්සේකට සම්බන්ධ වෙනවා මෙන්න මේ කාරණ ටික. යටවාක අපිට වෙනම ගන්න පුළුවන් නමත නමස්කාර කරන්න වඳන්න කාටද මුනින්දං ඒ මනන්ද්‍රයන් වහන්සේට මනිින්දං ඒ අර ඉස්සල කියපු ලක්ෂණවලින් යුක්ත මුනින්දං මනින්ද්‍රයන් වහන්සේ නමත වඳන්නලෝ මොනින්ද්‍රයන් වහන්සේ ගැන විශේෂණ පද තියෙනවා මේ වචන ටිකේ මනින්ද්‍රයන් වහන්සේ කොහොම කෙනෙක්ද. තංකිවවේ අපි ඒකට ගන්නවා ඒ කියන අදහස. එ ලෝකුත්තමං ලෝක උත්ත මං ලොවට උතුමූ තන්ගේ මුනින්දං මොනීන්ද්‍රයන් වහන්සේ නමත වඳින්න ලු කොමද වඳින්න සිරසා හිසින් බබන්ඳු මනින්ද්‍රයන් වහන්සේ අ ඉහත කියපු ලක්ෂණවලින් යුක්ත මනීන්ද්‍රයන් වහන්සේ හිසින් වඳින්න කියල තමයි මෙතන කියන්නේ. අපි බලම එතකොට සම්පූර්ණ ගාථාව තේරුම සබ්බ ලෝක මහිතෝ සියලු ලෝකයාගේ ලෝකයා විසින් පුදන ලද කරුණාවට වාසස්ථානයක් වූ නිවන ආකරයක් වූ සූර්යවන්සේනමැති අහසට පූර්ණ චන්ද්‍රයා ව යෝ යම් කිසි කෙනෙක් ස සුවිපුලං ඉතා මහත් වූ සකළන් සියලු නෙයෝධ දිං්ඥාණසාගරය විබුද්ධෝ මැනවින් අවබෝධ කළේද. ඒ ලෝකුත්තමං ලොවට උතුන් වූ මුනින් දං මනින්ද්‍රයන් වහන්සේ සිරසා හිසින් නමත වඳී වූ කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ගමං අපිටත් බුදුන්වහන්සේ වඳින්නය කියන උපදේශය ලබාදීලා තියනවත් ඒල කටාහගාතාවේ කතුවරයා විසින්. ඊළඟට කතුවරයා සුපුරුදු විදිහට ධර්මරත්නයට නමස්කාර කරනවා සාමාන්‍යෙන් බොහෝ වෙලාවට අපේ, බෞද්ධ කතුුවරු නැත්තං පාලි භාෂාව භාවිත කරපු කතුවරු බොහෝ වෙලාවට ත්‍රිවිධරත්නය වන්දනා කරන්න ගාථ තුනක් රචනා කරනවා. එමඟ යමින් තේලකටාහ ගාතා කතුූරයත් ධර්මරත්නයවැඳීම සඳහා තවත් ගාතාවක් මේ විදිහට රචනා කරනවා. සෝපාන මාල මමලං තිදසාලයස්ස සංසාරසාගර සමුත්තරණය සේතුන්. සබ්භාගතී භයවිවත් ජිතකේම මක්ගන් දම්මං නමස්සත සදාමනිනා පණීතන්. එතකොට මේකෙත් අපිට පුළුවන්කම තියෙනවා අ අපි කලින් කතා කරපු ගාථාවල වගේ සමාස පදාදිය තියෙනවා නං ඒවා කඩල ගන්න දැම් මෙතන තියෙනවා සෝපාන මාල මමලං. එකත් බොහොම ලස්සන ශබ්ද රසය තියෙන යෙතුමක් සෝපාන මාල මමලං. ග මේ අපට කඩා ගන්න පුළුවන් සෝපාන දන මාල අමං. අමල සෝපාන මාලාං. සෝපාන කියන්නේ පඩිවලට මාල කියන්නේ. පෙළ කියන එක මාලාව කියන එක හිනි පෙල නැත්නං පඩිපෙල අමලංකිව නිර්මල. තකොට නිර්මල පඩිපෙලක් හිනි පෙලක්. තිදසාලයස්ස තිදස ආලයස්ස තිදස ආලය කියලා කියන්නේ තව් තිසාදිවිය ලෝකයට තිදසාලයස්ස, තව තිසාදිව්‍ය ලෝකයට කියන නමා. තිදසාලයක්ස්ස. එට පස්සේ සංසාරසාගර සමුත්තරනාය ටිකක් දිග ප්‍රකාශයක් තියනෙනවා අඊළඟට. සංසාරසාගර සං උත්තරණය සංසාරකිවේ සසරට සාගරකිවේ සාගරයට, උත්තරණය කියලා කෙනෙ උත්තරතිකයන් එතෙර වෙනවා. උත්තරණය එතරවීම පිණිස. ඒකට සංකයෙන් උපසර්ගයක තුනහං සමුත්තරණය මැනවින් එතරවීම පස ඉඩස්සේ සබ්බාගති භය විවජිතකේම මක්ගං. මෙතනත් බලන්න තනිපදය තනිවච්චනයකින් ලියලා තියෙනවා මඟර් මුලින් උත්මතක් කර තේල කටාහ ගාතාවේ තියෙන ලක්ෂණයක් තමයි. සමාස බාහුල්්‍යය දැඟරපීඉගෙන ගන්න අනිත් කොටස්සොලට වඩා සමහර තැංවුල ටිකක් දීර්ග සමාසය උදාගෙන තියෙනවා. හරේ. අපි බල මේක කොහොමද ැඩෙන්නේ කියලා සබ්බාගති භය විවජ්ජිත කේම මක් ගං. සබ අගති ය විවජ්ජිත කේම මක් ගං. සබ්භකිවෙ සියලු අගතිකිවේ. ගති කියලා කියන්නේ යම් තැන උපත ලබන තන්ට කියන අපි ගතිය කියලා මනුසගතති උපතලබනවා ප්‍රීතකතිය වගේ තොකොට භාවය කියල ගන්නත් පුළුවන්. අගති කියන්නේ අයහපත් තැන්වොල නැත්නම් අපි මේ වචනට ගන්න පුළන් ගති කියනෙට දුගතිය කියලා තොකොට සබ්බ සියලු අගති දුගති භයකිවේ බයයටටමයි සියලු දුගති බය විවජ්ජිතකිවේ දුරුකරන කේම මගගං කේමකිවවෙක්ෂේම මගගං මාර්ගය වූ ආරක්‍ෂාකාරී මාර්ගය වූ තකොට මේ විදියටටිට මේ වච ටික කඩාගන්න පුළන් එහෙම කඩාගෙන අපි බලමු කොහොම මේ එක තේරුම ගන්න කියලා. අර කලින් ගාථාවල වගේම මේකෙත් අපි බලමු අපට හම්බේ නෝද කියලා ආක්‍යාත පද ඔන්න ආක්‍යාතපදයක් හම්බේ නෝ මස්සත. සෝපාන මාල මමලං තිදසාලයස්ස සංසාරසාගර සමුත්තරණය සේතුන්. සබ්භාගතී භයවිවත්්ජිතකේම මක්ගන් දම්මන් නමස්සත සදා මුනිනා පනීතන්. මේක ආක්‍යතයකට හම් වෙෙන්න මෙච්චරයි. තොොට මුකක්ද නමස්සත කියල කියන්නේෙ දැන් අර කලින් ඒවයි වගේම වදිි වූ කියල තමයි මේ කියන වඳන්න කියලා කියනවා. ව වඳින්නලූ. ආටද මේ වඳන්න මොකදද වඳන්න කියල කියන්නේ. මොකටද වඳන්න කියල කියන්නේ. ධම්මං ධර්මයට වඳන්නලු නැත්නම් ධර්මය වඳන්න ධර්මය නමදින්න. දම්මං ධර්මය නමස්සත නමදින්න කියලා කියනවා. වන්දිීව් නැත්නම් නම දෙව් නැත්නම් නමදින්න මොදද දම්මං ධර්මය. එ පස්ස මේක තියන මේ වච්චනවලින් ගොඩාක්කේවා මේ ධම්මන් කියනකට විශේෂණ විදිහටයේ දිච්චියේවා දම්මන් කියනක දතියා විභක්ති මේක වාකේ කර්මය නිසා තකොට සෝපාන මාල මමලං අමලං කියනකොට එතන දුතියා එඩ පස්සේ සංසාරසාගර සමුතරණය සේතුම් සේතුන් කියන එකත් දුතියා සබභාගති භයවිවජ්ජිත කේම මක්ගං එකත් දදුතියා දතියාඒක වචනයෙන්ම තමයිතියෙන්නේ. එට පස පනීතං මේකත් ෘතියායක වච්චන. එහෙමනම් මේ සියල්ලම මේකට විශේෂණ විදිහට යදිච්චේවා. මේ සියලුම පද දම්මන් කියනවච්චනයට විශේෂණ පද විදිහට යෙදිච්චේවා. එව දම්මන් කියනවචනයේ මුලින් අපිට එකතු කරන්නට සිද්ධ වෙනවා. පනීතං දේශනා කරන්න ලද කවරුන් නිසින් ද මුනිනා මනීන්ද්‍රයන් වහන්සේ විසින්. මුණීන්ද්‍රයන් වහන්සේ විසින් පණතං දේශනා කරන ලද මුුණනා පනීතං මුණීන්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කරන ලද දම්මං ධර්මය නමස් සත වඳවූ. ඉඩපස්සේ කියනවා. ඒකටම තවු විශේෂණයක් කියනවා. මේ හතරම මේ හතර පහම දම්මන් කියකට විශේෂණ නිසා අප එකටම ගත්තේ ඉඩපස්ස කියනවා. සබ්භාගතී භය විවජ්ජිත, මක්ගං සබ්බ සියලු අගති භයවිවජ්ජිත දුගති බය දුරු කළ කේම මක්ගං ක්ශේම මාර්ගය වූ ධර්මය තමයි සියලු දු බය දුරකරන ක්ෂේම මාර්ගය වෙන්නේ. එට පස්ස කනවා තිදසාලයස්ස තවතිසා දෙවුලවට අමලං නිර්මල සෝපාන මාලං හිනි පෙළක් වෝ ධර්මය කියලා කියන්නේ හරිට තවතිසා දිව්‍යලෝකෙට යන්න පඩි පෙලක් වගේ. තවතිසා දිව්‍යලෝකෙට යන්න පඩි පෙලක් වගේ. එට පස්ස ස සංසාර සාගර සමුත්තරණාය සේතුන් ධර්මය මොකක් වගේ ද සේතුන් පාලමක් වගේ. මොකටද. සංසාර සාගර සමුත්තරණාය. සංසාරය නැමැති සාගරය සමුත්තරණය තරණය කිරීමට, නැත්න තර්ණය කිරීම සඳහා සේතුන් පාලමක්හා සමානයි කියලා කියනව එතකොට දම්මන් කියනෙ එකට අපිට හම්බුනා විශේෂණ ගොඩක්, මක්ගං, සේතුන්, පනීතං අම. ගොටමටික අපි පිරිිවෙට ගලපගෙනෙමු. තිදසාලයස්ස තවතිසා දෙවුලොවට අමලං නිර්මල සෝපාන මාලං හිනි පෙලක් වැනි. සංසාර සාගර සමුත්තරණාය සේතුන් සසර සයුර තරණයට පාලමක් වූ. සබ්බා ගති භය විවජ්ජිතකේම මක්ගං සියලු දුගතිබිය දුරු කළ ක්ෂේම මාර්ගය වූ. මුනිනා පනීතං මනින්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කරනලද ධම්මං ධර්මය සදාහැම කල්ලි නමස්සත වඳී වූ කියලා කියනවා. එතන අපිට දකින්න පුළුවන් ඒ තේරුම සම්පූර්ණය එකතු කරගත්තර පසේ එ මේ විදිහේ තමයි තේරුම එන්නේ. ොට ඒත් එක්කම මේ ගාතාවෙන් කතුවරයා උත්සාහ කරලා තියෙන්නේ අර මුලින් ගාතාවෙන් බුද්ධරත්නය වන්දා හා සමානව ධර්මරත්නයට තමන්ගේ නමස්කාරය ප්‍රකාශ කිරීම සහ ධර්මරත්නය වඳන්න කියලා අනිත් අයට උපදේස්ශල බාදන්න. ඟට සපුරදුදදිට තුංවෙනනිතාව හතර වනි ගාථාව කතුූරයබැෙන් කරනවා මහා සංගරත්නයට වඳන්න බල මහාසංගරත්නය ගැන කොහොමද තේලකටාහගාතාව ප්‍රකාශ වෙන්නේ කියලා. දෙියං තදප මපඇත්ත පසන්න චිත්තා දත්වානරා පළමුලාරතරං ලබන්ති තං සබ්දා දස බලේ නි සුප්ප සත්තං සංගන් නමස්සත සදා මිත පකෙතං මේකෙත් අපි බලමු ආමාරු අප හසු පදටික අරගෙන. තදප්ප මි තද්පු ම අපි කියනෙක අපිට කඩා ගන්න පුළුවන් වච්චන් ටික තං අපපං අපි කියලා තකොට තන් කියෙන තැන මෙතැනත් මේ බින්දුව වෙනුවට අල් දයන්න ඇල් තිනෝ දදාසරකන සූත්‍රෙන් එතකොට තද්ප් මෙතන මදදාසරේකන සූත්‍රයයේම බින්දුව වෙනට මයන්න ැවිල් තියෙන එකම සූත්‍රයට උදාහර දෙක මෙතන තියෙනවා මෙතන දයන්න ඇවිල්ලා තියෙන නික්ග හිතයට මෙතන මය ැවිල්ල තියවා තදප්ප ම අපි කියලා වචනය හැදෙනෝ. ඉඩපස්සය අපිට හම්බෙනවා වචනයක් පසන්න චිත්තා, පසන්න චිත්තා. පසන්න චිත්තා පසන්ක පැහැදුන චිත්තා කියැන සිත් ඇති. එළඟට හම්බෙනවා පල්ල මුලාර තරං, පලමුලාර තලං. පලං උලාරතරං. පලං උලාර තරංගතනත් නිගහිතයට මයන්න ආදේශ වෙලා ඉරපස්සයම් වෙනවා දස බලේන අපි දස බලේන අපි දස බලේන අපි පුරවස්සුර ලෝපයක් වෙලා ඉට පස් සිතියනවා සුප්ප සත්තං සු පසත්තං සුප්ප සත්තං උපසර්ගයක් එකතු වෙලා සදාමිත පුුණ්ඥ කෙත්තං සදාමිත පුං්ඥ කෙත්තං සදා අමිත පං්ඥ කෙත්තං සදාකිවේ හැමල්ලි අමිත කියන්නේ මිත කියන්නේ මනනින්න පුළුවන් අමිත කියන්නේ මනන්න බෑ මිනිය නොහැකි තරම් පං් කිව පින්වලට කෙත කෙත්තං කිවේ කම්ඹපුරට. ගොට හැම කල්ලේ මිනිය නොහැකි තරම් පින් කෙතක් පවැැනිි වූ කියන අදහස තියෙනවා. මේ විදියට වචනටික අපිට කඩාගත්ත එන් පස්සේ පහස වෙනවා මේක අර්ථය ලබාගන්න. අපි බලමු කොහොමද මේ ගාතාවේ අර්ථය කිය. හරි සුපුරුදු විදිහයට මේ ගාතාවත් අපි ඉස්සල මොහොයෙනවා ආක්‍ය අතපදේ තියෙන්නේ මොකක්ද කියලා ආක්‍යතපදය එකක්න මේ මේක ගොඩක් තියෙනවා එකක් තියෙනවා නමස්සත ඉඩ පස තියෙනවා ලබහන්තිී හරි අපි ඉස්සල්ලම් බලමු ලබන්ති කියනක මුල කොටස කොහොමද අපි ගන්න කියලා. ලබන්ති කියන්නේ ලබත් එතකොට මේක පටම පුරිස බහුවච්චන පදයක්. එමනං උක්තයත් මෙතන බහුවච්චනෙන් එන්න ඕනි සහක පටමාාව විභක්තියෙන් තියෙන්ඩ ඕනි. ඔකට මෙතන අපිට පටමාාව විභක්ති වච්චන දෙකක් කම්බිෙනවා බහුවචනෙන් තියන පසන්න චිත්තා කියනෙ එකත් නරා කියනෙ එකත් එහෙනම් නරා ලබන්ති නා නරාකිවේ මිනිස්සු ලබන්තිකිවේ ලබත්. නරා කියනෙකටම පසන්න චිත්තා කියන එක විශේෂණයි එනිසා පසන්න චිත්තා නරා පැහැදුණු සිත් ඇති මිනිස්සු ලබන්ති ලබත් කියලා පිට ඒ දෙකේ තේරුම ගන්න පුළුවන් ලබන්තික වේ ලබත් නරාකව මිනිස්සු එකට විශේෂණයි පසන්න චිත්තා තකොට පසන්න චිත්තා නරා ලබන්ති පසන්න චිත්තා නරා ලබන්ති පැහැදුණු සිත්තඇති මිනිස්සූ මොනවාද ලබන්නේ මෙන්නතියනෝ ලබනද පල මුලාරතරං උලාරතරං ප උලාරතර උදාාරතර පළං පලයක් ලබන්ති ලබත් උලාරතරං පළ උදාාරතර පලයක් ලබත් පැහැදුණු සිත්්තඇති මිනිස්සු උදාාරතර පලයක් ලබනවලු පැහැුණු සිදත් ඇති මිනිස්සුූ උදාරතර පලයක් ලබන්නේ කොහොමද කියන එක සම්බන්ධ වෙන මෙන්න මේ පපුරවක්‍රියාවෙන් ඔන්න ඔතනින් එහාට පූර්ව කක්‍රියාවෙන් එල්ල පුටි අපිගන්න ඕනි. දත්වා කියන්නේ ී දත්වාදී මොනවද අපං අප දෙ ත අපං අප මේ ඔක්කොම දුතිාවෙන් තියන්නේ දී පුදේ මෙතන කර්මය වෙන පර්ුවක්‍රියාවට පපුරුවෙන් තියෙනකොට එතකොට ඒටික සියල්ලම මෙතැන්ට අපි සම්බන්ධ කරනවා. තකොට තං අපපං අපි දෙයන් තංකිවේ ඒ අපං අපි ස්වල්පවූද දෙියම් දිය යුතු දේ දෙය කියන්නේ දිය යුතු දේ දෙය තකට තන් අපං අපි දෙයන් ඒ ස්වල්පවූද දිය යුතු දේ දත්වාදීල් දත්වා කියනෙකට පූර්ුවයෙන් අපි ගන්නවා යත්ත යම්තැනකට දත්වාදී. යත්ත යම්තනට දත්වාදීලා පසන්න චිත්තා නරා පැහැදුුණු සිත්ත ඇති මිනිස්සු උලාර්තරං පලං ලබන්ති ආප මේ කොට සිතේරුම අපි බලමු පසන්න චිත්තා නරා පැහැදුණු සිත්ත ඇති මිනිස්සු අපත අපපං අපි දෙියන්. තංකිවේ ඒ අපපං අපේ ස්වල්පවූද දෙියන් දිය යුතු දෙය යත්ත දත්වා යම් තැනකට දී උලාරතරං පළන් ලබන්ති උදාරතර පල ලබත්ද. ඔන්න දැන් අපිට හපව වීළංඟකට ගිය හැකි දෙවනි කොටසට ගිය හැකි. මෙතන තියෙනවා නමස්ත න නමස්සත කිවේ වදී වූ. කාටද වඳන්න කියන්නේ සංගහන් සංඝහයා වන්දිීවූ. සංගයාට වඳන්න සංගරත්නය නම දින්න තකොට සංගරත්නය කියන එකට විශේෂණයි මෙන්න මේ සදාමිත පුඥකෙත් තං දතිාවෙන් තියෙන සංගං දුතියා කර්මය එකත් විශේෂණයි. එට පසේ තන් එකත් විශේෂණයි. සුප්ප සත්තන් ඔඔක්කොම විශේෂණයි. එනම් සගන් කියෙනෙකට විශේෂණ වෙනවා. සදා මිත පුං්ඥ කෙත්තං, සදා හැමකල්ලි අිත මිනිය නොහැකි රම් පුුණඥයක් කෙත්තං පින් කෙතක් වූ. හැම කල්ලි මිනියනොහැකි තරම් පින් කෙතක් වූ සංගං සංගරත්නය නමස්සත වදිව්. ආය විතරක් නෙමේ සුපසත්තං පසසන ලද. කවුරු විසින්ද. දස බලේන අපි. දස බලේන අපි බුදුරජාණන් වහන්සේ විසින්ද සුප්සත්තං මැනවින් පසසන ලද. ත සංගහන් ඒ සංඝයා නමස්සත වඳීවූ කියලා කියනෝ. තොකට අපිට මේ සම්පූර්ණ ගාතාව තේරුම මෙහෙම හදා ගත්ත හැකි. පසන්න චිත්තා නරා පැහැදුණු සිත් ඇති මිනිස්සු අපපං අපි තං දෙියන් අල්පවූදයේ දිය යුතුදය යත්තදත්වා යම් තැනකටදී. උලාාර්තර පළං ලබන්ති උදාාර්තර පල ලබද්ද දසබලයේ අප සුප්ප සත්තං දසබලයන් වහන්සේ විසින්ද සබ්බදා සුප්පසත්තව දසබය අපි සුපසත්ත දසබලයන් වහන්සේ විසින්ද සුපසත්තං මැනවින් පසසනලද සදා අමිත පුඥකෙත්තං හැමකල්හි මිනිය නොහැකි තරම් පින් කෙතක් වැනිවූ සංගං සංගරත්නය තං සංගංයේ සංගරත්නය. සබදදා හැම කල්ලි නමස් ඇත වඳී වූ කියලා අපට මේගෙත ඉරුම ගන්න පුළුවන්. ඔය විදිහට මේ ගාතාවෙන් කතුුවරය වඋත්සහ කරලා තියෙනවා සංගරත්නයට වන්දනා කරන්නට සහ ඒ සඳහා තමන්ගේ පාඨකයන්ව යොමු කරවන්නට. අදපාඩ මේ අවසාන ගාථාව විදිහට අපිතාව එක ගාථාවක් සාකච්ඡා කරමු මේ ගාතවෙත්, තුවර උත්සා කරලා තියෙන්නේ අර මුලින් නමස්කාර ගාථ තුනකින් ත්‍රිවිදරත්නය වැන්දයින් පස්සේ ඒ ත්‍රිවිධරත්නය වන්දනා කිරීමේ වටිනාකම පෙන්වා දෙන්න. ත්‍රවිධරත්නය වන්දනා කිරීමේ ඇසු කිරීමේ ත්‍රවිදරත්නයට ගරු කිරීමේ වටිනාකම පෙන්නල දෙන්න උත්සා කර තියවා මේ ගාතාව ඇ තුළේ. තේජෝ බලේන මහතා රථ නත්ත යස්ස ලෝකත්තයන් සමදිගච්චතියේ නමොක්හං. රක්කාන චත්තිච සමා රථනත්තයේන තස්මා සදා භජතතන් රතනත්තයන් බොහෝ. මේ දක්වා මම නොකියපු එක කාරණාවක් මේ ගාථ විදි කියන්න ඕනි ඊට කලින් අපි මේක තියෙන අමාරුවචෙන්ටි බලයිමු. තේජෝ බලයින කියන එක වචන දිහෙකට ගන්න පුළුවන් තේජෝ බල තේජ කියන්නේ තේජෙස බල කියන්නේෙ බලය ශක්තිය. ට ප රතනත්තස්ස රතනකිවේ මැක් තයකිවේ තුන මැනෙක් තුන ත්‍රවිධරත්නයට කියන නමක් ලෝකත්තයන් ලෝකවේ ලෝකයට ඉඩපස්සේ තයන්කිවේ තුන එහම් තුන් ලෝකය කියන එක තමයි ලෝකත්තයන් කියනගේ තේරුම තකොට තුන් ලෝකයේ කියන එක ලෝතය කියලා අපට කඩාගන පුලන් ලෝකත්තයන් කියන වචන. සමධී ච්චති කියන එක අපිට කඩාගන්න පුළුවන් සංධන අධි ගච්චති සමධි ගච්චති සංක්‍යයන් උපසර්ගයක් ඒක එක තුනම් මේක අර්ථය තිීබුර වෙනවා සමඳී ගච්චති එඩ පස චත්තිච කියය චත්ති කියනක ්ච අත්ති කියල කඩාගන්න පුළුවන් මේකෙහෙම අමාරු ගැම්ඹුරු සඳිපද අපිට හම්බ වෙන්නේ නැහැ සඳිපද සහ සමාසපද කීපයක් පමණයි අපිට දකින්න ලැබෙන්නේ රි මම මුලින් කිව්වා වෙන ගාථ වලදි හෝ වෙන තැන්වලදි නොකියපුකාරණයක් මෙතැදි කියනවා කියලා. මේක අපිට හම්බෙනවා මෙන්න මෙහෙම වචනයක් බොහෝ බොෝ කියන එක ආලපනවිභක්ති වචනයක්, ආලපන විභක්ති අපි යොදාගන්නේ ආමන්ත්‍රණයට තොකට යම්කිසි ගාථහාවක හෝ ගත්්‍යපාටයකො හෝ, මේ ආලපන විභක්ති පදයක් තිබුණොත් අපි ඒක වා්‍ය මුලට අරගණ්ඩෝනි හේතුව ආමන්ත්‍රණය මුලට තමයි එන්නේ සිංහල වාක්‍යවල. දැම් මේ ගාථාවල දින සමහරවෙලාවට අගට යන්න පුළුවන් චන්ද සාරක්ෂා කරගන්න ඕනි නිසා. එනිසා මේ ගාථාවේ ආක්‍යාතය හොයන්නටත් පිරාතුවම අපිට ඔන්නන් මේ අංක එකටම ගේන්න පුළුවන් බොහෝ කියලා කියන පින්වත්න කියන අදහස්ස. එඇද අපේ හාමුදුරුවරු බණ කියන්න ගියපු හමත් බණ පටන් ගන්න කලින් ඉස්සල පින්වත්නි කියල තමයි ආරම්භ කරන්නේඒ වගේ පාලියෙන් පින්වත්නි කියන්නේ බොහෝ කියන එක ගොට මෙතන බොහෝ කියන වච්චනය පිස්සලම ගන්න ඔන්න එක ගත්තා ඉඩබස්ේ දැන් හොයනෝ අපි ආක්‍යාත පද මෙන්න තියෙන අක්‍යාතයක් සමදි ගච්චති එඩ පස්ස මේ චත්ති කියන එක තියෙනවා අත්ති කියන එක ඉඩබස්සේ භජත කියන එක මෙතන හම්බේනවා බජත අපිඉස්සලම උඩම තියෙ එක බලමු මොකක්ද සමදි ගච්චති කියන්නේ. සමදිී ගච්චති කියන වචනය හැදෙන්නේ සං අධි කියන උපසර්ග දෙක එකතුවෙනවා ගමුධාතුවට කලින් ගමු දහත්තුවයෙන් කියන්නේ ගච්චති නැත්තයි යයි කියන එක. එතකොට සමධ ච්චති කියපුහම ඉට වඩා වෙනස් තේරුමක් තියන්නේ ධි ච්චති කියන්නේ අවබෝධ කර ගී සමදි ගච්චති කියලා කියනෙ මැනවින් අවබෝධ කර ගනී නැත්නම් සාක්ෂාත් කර ගනී සංකයනකගේ මැනවින් කියෙන අදහසත් තියෙන නිසා මැනවින් අවබෝධ කර ගනී මැනවින් සාක්ෂාත් කර ගනී වගේ අදහසක් ගන්න පුළුවන්. තොකොට මොකක්ද මැනවින් අවබෝධ කරගන්නේ මොක්කහන් නිවන ව කෞදද මේක අවබෝධ කර ගන්නේ ස්ස ලබි බලමු කවුද අවබෝධ කර ගන්න ලෝකත්තයන් දැන් කෙනෙකුට හිතන්න පුළුවන් ලෝකත්තයන් කියන එක දුතියාවි භක්තියකක් නක උක්තය වෙන්න පුළුවන්ද කියලා මේක දුතියාවි භක්ති නෙමෙයි මේක පටමාවි භක්ති තොකො දැන් ඔබට හිතෙන්න්න පුුවන් එහෙඟයි ලෝකත්තයන් කියලා බිින්දුුවක්කාවෙ කියලා මේක දිගු සමාසපදයක් දිගු සමාසය ලක්ෂණයක් තියෙනවා එක නපුංසක ලිග බවට පත්වෙනවා දිගු සමාස සහර පද හදාගත්තයන් පසේක නපුංසකලිින්ගේ ඒක වච්චනෙන් තිබිය ුතුයි කියලා නියමයක් තියෙනවා සමාසවල බලන්ඩ තොකොට මේ ලෝකත්වයන් කියනකත් එමකොට සටයිතියෙන නිසා අනිවාරයෙන්ම නපුංස කලින්ග ඒක වච්නෙන් තියන්න නි හැබැ නපුසක කලින්ග ඒක වචනයෙන් තියනකට ෝකත්තයන් කියල තමයි පටමයි භක්තිවයට එන්නේ. නිසා ලෝකත්වයන් කියන්නේ. ලෝකත්ත්‍රය සමදි ගච්චති කියන්නේ අවබෝධ කරගනි, මැනවින් සාක්ෂාත් කරගනී. මොකත්දේ ගොල් ලෝකත්‍රය අවබෝධ කර ගනි මොක්කං නිවන. මෙතන ලෝකත්‍රය කියලා කියන්නේ තුන් ලෝකෙ ඉන්න සත්වය. තුන් ලෝව ඉන්න සත්වය අදහස් කරන්න තමයි ලෝකත්වයන් කියෙනෙ පවිච්චි කර තියෙන්නේ තකොට තුන් ලෝකඉන්න සත්වයෝ. මැනවින් අවබෝධ කරගන්නවා මොකක්ද මොක්කං නිවන. ඒයට නිවන අවබෝධ කරගන්න උදව් වෙන්නේ මොකක්ද ඒන තේජෝ බලේන ඒකටම විශේෂණයි මහතා, මහතා තේජෝ බලේන. ඒන යම් මහතා තජෝ බයන මහත් තේජස් බලයකින් කාගෙද රථනත්තයස්ස රත්නත්්‍රයේ ත්‍රිවිධ රත්නේ ත්‍රිවිධරත්නයේ යම් මහත් වූ තේජස් බලයකින්, න් තේජස් බලයක් කරන කොට ගෙන ලෝකත්තයන් තුන් ලෝවාසී හු නැන් තුන් ලෝවාසි නැතම් තුන් ලෝකය මොක්කහන් මෝක්ෂය සමදිගච්චති මැනවින් අවබෝධ කර ගනීද. කියලා ඔන්න මුල්කොටසට තේරුම ගන්න පුළුව. ඉට පස්සේ රතනත්තයන සමා රක්කාන චත්තිච රථනත්ත ඒ නඔ මෙතන අත්ති කියන ක්‍රියාපදය තියනවා අපි මුල් එකේ වචන්ටි බලයිමු ඔව නත්ති කියන එක න අත්ති කියලා අපිට ගන්න පුළුවන් මෙතනින් න න අත්ති කියන්නේ නැත න අත්ති නැත මෙතන නෑනිපාතය තියනවා මේ චත්ති කියනකෙන් අත්ති කියනක් ගත් හැකි එතකොට න අත්ති කියන අදහසේ නොව නත්ති නැත මොකද නැත්තේ රක්කහා නැත්ති, රක්ක ආරක්‍ෂාවක් නැහැල්ලෝ. රක්කහා. ඒකටම චෝගෙන එක එක තුනහම ආරක්ෂාවක් ද නැත. මොනවගේ ආරක්ෂාවක්ද. රතනත් අ ඒන සමා. රතනත් අ ඒන සමා. රත්නත්‍රය හා සමාන රක්කා ආරක්ෂාවක් න අත්ති. තකොට රත්නත්‍රය හා සමාන ආරක්ෂාවක්ද නත්ති නැත කියලා කියනවා. එ ස්සේ බලමු මෙතන තියෙනවා භජත භජත කියලා කියන්නේ ඇසුරු භජත ඇසුරු කරන්න මොකක්ද ඇසුරු කරන්න කියන්නේ. රතනත්තයන් ඒකටම විශේෂණයිත තං රතනත්තයං ඒ රත්නත්‍රය සදහා භජත හැම කල්ලි ඇසු කරව් එකට මුලින් එකතු වනවා තස්මා එම නිසා ඒ රත්නත්‍රය සදා හැම කල්ලි භජත ඇසුරු කරව් කියලා කියනවා. මනිසා ඒ රත්න ත්‍රය සදාහැම කල්හි බජත ඇසුරු කරව් කියලා කියන අපි අප ඔබලුම් තේරුම කොහොමද ගත්තේ කියලා අප ඉස්සලම ගත්ත සමදිගච්චති කියන ක්‍රියාව සමදිගච්චති අවබෝධ කරගනිී මැනවින් සාක්ෂාත් කරගනී කෞු්ද ලෝකත්වයක්න් තුන් ලෝකය මැනවින් අවබෝධ කරගනි මොකත් අවබෝධ කර ගන්නේ මෝක්ෂය කර්මය වාකේ මෝක්ෂය නැතන් නිවන තුන් ලෝකේ නිවන මැනවින් අවබෝධ කරගනිී. නිවන අවබෝධ කරගන්නේ යාලට උදවිෙනමකක්ද. ඒන මහතා තේජෝ බලයන. යම් මහත් තේජස් බලයක් ඒේතු කොටගෙන නින මැනවින් අවබෝධ කර ගනීද. කාගි තේජස් වලයයක්ද රතනත්්‍යයක්ස්ස. කොට රත්නත්‍රයේ යම් මහත්තේජස් බලයක් ේතු කොටගෙන ලෝකත්තයන් තුන් ලොව නිවන මැනවි අවබෝධ කරගනීද. අන් එබඳු වූ රතනත්වයේන සමා රත්නත්්‍රය හා සමාන රක්හා ආරක්ෂාවක් න අත්තිච නැත්තේය එත එකම කියනවා තස්මායිම නිසා බොහෝ කියන අපි මුලටම ගත් අපින්වත්න කියලා තං රතනත්වයන්ගේ රත්නත්‍රය සදා බජත හැම කල්ලි ආශ්‍රය කරන්න කියලා. එකට අපිට මේ විදිහට මේ ගාතාව තේරුම පෙළ ගස්ව ගන්න පුළුවන්. තකොට අවසාන වසයෙන් මේ ගාතාවෙන් කතුරය උත්සාහ කරලා තියෙනවා ත්‍රිවිධරත්නය වන්දනා කිරීමෙහි සහ, ත්‍රවිදරත්නයට ගරු කිරීමහි වටිනාකමත්, ත්‍රවිධරත්නය ඇසරු කිරීමෙහි වටිනාකමත් පෙන්නල දෙන්න. ත්‍රවිධරත්නය ඇසුරු කරනවායි කියලා කියන්නේ ධර්මාණුකූලව ජීවත් වීම කියන එක. තොකොට අපි අද පාඩම් කතා කලා තේලකටාහ ගාතා කියන්නේ මොකක්ද නැත්නම් තේලකටහගාතාවට තවත් නමක් කියනවා ධර්මගාතා කියල තේලකටාහගාතා ධර්මාතා නමින් හඳුන්වන මේ කෘතිය මොනවගේ නිර්මාණයක් දැයි හෙමි එකක් නිර්මාණය වෙන්නේ කහා බැදිච්චි ජනප්‍රවාදමනොවද. එත්ත එක්කම මේ කතුවරයා කාලය අන්තර්ගතය කොච්චරද ඔය වගේ කාරණනාටිකක් සමගින්. පොතේි ක්කෙන්ට් ලබුණු විශේෂ ලක්ෂයක් කතා කළලා ජතුමාඩා සිරිපතමින් තමයි කෘති ආරම්භ කර ති එකත් විශේෂ ලක්ෂණයක් ඉන්නනතුරු ත්‍රවිධරත්නය නමස්කාර කරලා රත්මත්්‍රේයට ගරු කිරීමහි රත්නත්‍රය භාජනය කිරීමෙහි වටිනාකම කතුරය පෙන්වා දෙන බව සඳහන් වන එක සිට පහදක්වා ගාථටිකේ අර්ථ අපි සාකච්ඡා කලා. තින් ඉදිරි පාඩම්වලදි අපි මේක ඉතුරු ගාතහවන්, ගේ අර්ථ බලන්නට අර්ථ කතා කරන්නට බලාපොරොත්තුවෙමු එහෙමනං අදපාඩම අපි අවසාන කරනවා මේ ගාතාවෙන් හැම දෙනාටම තෙරුවන් සරණයි සප්පදානම් ධම්මදානන් චිනාද සියලු දාානයන්ට වඩා ධර්මතානය උතුම් බන්නේය යන උතුම් බුදු වතන පසක් කරමින් Per අධ sua has podhiha mudduruan bahasaansi lagiin bahasaansi lagi dua darwanගේham සव ක sammbद्ध salahsani ciथiti ud dha pereraila perera padන makin si ke ma sama jasad kaai DP Per when at the abonnet